ගියා බප්පේ. මට තනියම මගේ මූණ හොදගන්න පුළුවන් නේ. සිය පප්පද යන්න. නෝසන්. සිය පප්ප ළඟ ඉන්න ඕන. සිය පප්ප. ඔයා ළඟ ඉන්න ඕන පුතේ. And what are you doing? මොනවද දැම්මේ? විස බීජනාශක. අර ජරාව ඉඳලා මෙයාගේ ඇඟෙත් විස බීජ ඇති. ඔය පැතිවල හරියට ටොයිලට්ස්වත් නැහනේ පප්පා. ටොයිලට් නැති වුණාට සනුක නැවතලිටි ටොයිලට් එක නෙවෙයිනේ. ඇයියන්? සනුකට කුණු ගොඩක් වගේ සලකන්නේ. මොකද නැත්තේ? කුණු ගොඩක් තමයි පප්පා. ඇන්නෙන්ද කියන කතාව ඇත්තසිය පප්පා. හන්දෙන් කුණු ගොඩක් තමයි. මං කිතර යන්න. රවින්දුට කියන්න මාව එක්කන් යන්න එන්න කියලා. What nonsense? මිනිස්සු හැමෝම ලෙඩ වෙනවා. එහෙම ලෙඩ වෙච්ච මිනිස්සු බලාගන්න අනිත් මිනිස්සුන්ගේ වගකීම. ඈන්, ඔයාට මේ කාමරේ කැතනම් ඔයා ආයේ මේ කාමරෙට එන්න එපා. ඔයාට අයිවරි විලායකම කැතනම් මං ඔයාට කලින් කියලා තියෙනා වගේ ඔයා වෙන බෝඩිමක් වාගෙන යන්න. පප්පට මං කියන දේ තේරෙන්නේ නැහැ. කොහෙද ඉති? පප්පා සෞඛ්‍ය ගැන තියෙන පේපර් ආටිකල් එකක්වත් කියවන එකක් ඈ. මේ හැම දෙයකටම වැරද්ද මගේ පුතේ. මට සමාව යම් පුතා. ඉස්සර වගේ විශ්වාසයකින් තුවක්කුවේ කොකා ගස්සන්න බෑ. මට මගේම ලේ අඳුරගන්න බැරි වුණා. සිය පප්පේ, සිය පප්ප ගතින් උනේ වැරැද්දක්. මගේ අතනුත් උනේ වැරැද්දක්. අපි දෙන්නව කමතක් කළා දාමු. බැරි වෙලාවත් ඒ බුලට් එක ඔළුවේ වැදුනන මේ ක්ලිෆර්ඩ් ස්ටීවන් ගලබොඩ තැන්නගේ ගලබොඩ තැන්න පරම්පරාවම එකම මිනිමරුව එනවා. එහෙම වුණා නම් අවුරුදු ගානක් රැකගෙන ආපු නම්බුව ඉවර වෙලා යනවා පුතා. සිය පප්පේ, දැන් එහෙම උනේ නෑනේ. කිසිම දෙයක් වෙලා නෑනේ. මොකුත්ම වෙලා නෑ. මට සිය පප්ප කරදරයක් වෙලා නෑ. මට කරදරයක් වුණා නම් වෙලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි. මොකද හැම තිස්සෙම හැම වෙලේම ඒගොල්ලන්ට මාව බරක් වෙනවා. ඔය ඉන්නේ විස බීජ කන්ද අරන් යන්න. සනුක, ඔය ෂර්ට් එක අඳගන්නවා. අපි දැන් ගෙදර යනවා. සනුක කොහෙවත් යන්නේ නැහැ. එයාගේ කකුල කම්ප්ලීට්ලි ඕකේ වෙනකන් සනුක ඉන්නේ අයිවරි විලායකේ. මම එයාව බලා ගන්නවා. එක වතාවක් අයිවරි විලායකේ සනුකව නවත්තලා ගිහලා පප්ප බලාගත්ත වෙලේ හැමෝම දන්නෝනේ. අවසරයක් මගේ පුතාව නැති කරගන්න බෑ. මගේ අතින් වැරද්දක් වුණා තමයි. ඒක හිතලා මතලා කරපු වැරද්දක් නෙවෙයි කියලා එඩ්වඩ් දන්නවනේ. හිතලා මතලා කරේ නැතුවට පප්පා, ඔය තියපු වෙඩිල තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් මට පුතෙක් නෑනේ. සනුක, සනුක ලෑස්ති වෙනවා. මට බෑ. මොකක්? ගෙදර යන්න බෑ? අම්මයි තාත්තා ගෙදර හැසිරෙන විදිහට මට තේරෙන්නේ නිකම් ඒක පිට ගෙදරක් වගේ. මං ගැන බලන්නවත් වෙලාවක් නැහැ. මට මෙහෙ ඉන්න ඕනේ. සිය පප්ප මා බලාගෙන. ඔගොල්ලෝ මොකටද මෙහෙට කඩාපාත් උනේ? මේක මගේ ගෙදරනේ. ඇයි අපිව දැකලා හුස්ම ගිර වුණාද? මේක කතා කරන්න බැරි දෙයක්. මේ ඔෆිස් එකේදී කතා කරගමු. ඔෆිස් එකට එන්න. මගේ ගෙදර මේව කතා කරන්න බෑ. අපි ඔෆිස් එකට ගියා මැඩම්. දැන් ඔෆිස් එක ඇරලා තියෙන වෙලාවට වැඩිය පහල තියෙන වෙලාව වැඩි නේ. අපිට අපේ ප්‍රශ්න වලට උත්තර ඕන මැඩම්. කවද්ද අපි රට යවන්නේ? කොහොමද අපේ ලිස්ට් එක කැන්සල් වුනේ? සිතුවම්, සිතුවම් අනේ පොඩ්ඩක් එන්නකෝ. කද්ද මෙතන සිද්ධ වෙන්නේ?
මන්ත්‍රීතුමා නිසායි අපි මෙච්චර කල් ඉවසන් හිටියේ. එහෙම නැත්නම් අපි මෙලහකටත් මේ ගෙවල් දොරන් කුටුපට්ටම් කරලා දාලා. එක එක ආවිත් අපිට අලි දෙන්නම් කුටි දෙන්නම් කිව්වට අපි විශ්වාස කළේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමා රට යන වැඩේට අත ගහපු නිසායි අපි විශ්වාස කරේ. අන්න ඒ නිසායි අපි දෙපාරක් හිතන්නේ නැතුව සල්ලි ගෙනත් දැම්මේ. හරි හරි. අපි ඔයගලන් රට යවන්න බෑ කියලා කිව්වේ නෑනේ. කියපු දවසට වඩා පොඩ්ඩක් පහු වුණා. ඒ කියන්නේ රට යවන්න නෑ කියන එක නෙවෙයිනේ. පොඩක් ඉවසලා ඉන්න. ඔහොම කලබල වෙලා කොහොමද ප්‍රශ්න විසඳන්නේ? තරහ වෙන්න එපා මන්ත්‍රීතුමා. අපි අදාළේ මේකෙන් දෙකෙන් එකක් විසඳගෙන යන්න. මන්ත්‍රීතුමා මෙව මහ කැත වැඩ මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා විශ්වාස කරලායි අපි ගෙවල් දොරවල් උගස් කරලා සල්ලි ගෙනත් දුන්නේ. අනේ සිතුවම් මේ මිනිස්සුන්ට කියන්න අපි මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳනවා පොඩක් කලබල වෙන්න නැතුව ඉන්න කියලා. අපි හොද අපි සිතුවම් මේ මම මේ ප්‍රශ්නේ සම්බන්ධ නැහැ. වැරදි කරා නම් ආ දඬුවම් දෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳුම ගන්න හිතන්න. හරි. මම මේ ප්‍රශ්නෙට පොඩ්ඩක්වත් අදාළ නැහැ. තේරුණානේ? එතකොට මන්ත්‍රීතුමාත් හදන්නේ අපිට පොල්ල තියන්නද? සහෝදරයා මම පොල්ල දීලා නැහැ. හරි. හැබැයි මෙයා මගේ නම පාවිච්චි කළා. උගලොන්ගම රැවැට්ටුවා. ඔයාලට ඕන නම් පුළුවන් නීති ඉදිරියට යන්න. තේරුණාද? මාව ගාව ගන්න හදන්න එපා. ඔයා නම් පුදුම මිනිහෙක් නනේ. ආදන වගේ වයිෆ් හිරේට යවන්නද? කරන වයිෆ් විතරන්නේ අම්මා පොණ දනුවගෙ දෙන්න ඕනේ තේරුණාද මන්ත්‍රීතුමා ඔබතුමාගේ මැඩම්ගේ ප්‍රශ්න ඔබතුමාලා ප්‍රශ්නලා විසඳ ගන්න හැබැයි ඊට කලින් අපේ ප්‍රශ්න විසඳලින්න එහෙම නොවුනොත් අපි මෙතන යන්නේ නැහැ හරි හරි මම පොරොන්දු වෙනවා ඔගලඟ සතියක් ඇතුළත රට යවන්න එහෙම කරන්න බැරි වුණොත් මම ආපහු මේ ඒ සල්ලි ටික ඔගලන්ට දෙන්න දැන් ඉතින් මෙතන යන්න අපිට සල්ලි වලින් වැඩක් නැහැ මැඩම්. අපේ ගෑනු දරුවෝ බලන් ඉන්නේ අපි රට ගිහින් ඇවිත් එයාලට හොඳ ලයිෆ් එකක් දෙන්න. මැඩම් අපිට පොරොන්දුවක් වුණා අපිව රට යවන්න. කරුණාකරලා මැඩම් මැඩම්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න. එහෙම නැති වුණොත් අපි ඊළඟ පාරේ එන්නේ මෙහෙම කතා කර කර ඉඳලා යන්න නෙමෙයි. මැඩම්, තව දෙයක්. අපි පොලිසිය යන්නේ නැතුව ඉන්නේ. අපේ කොන්ද පණ නැතුව කියලා හිතන්න එපා. අපි මන්ත්‍රීතුමාට තාමත් සලකනවා. මන්ත්‍රීතුමා නිසායි අපි පොලිසිය නොයා ඉන්නේ. හැබැයි මැඩම් අපේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නැත්තම් අපි ඒකටත් දෙසරයක් හිතන්නේ නැහැ. මනුස්සයෝ අන්තිම කෑම වෙල කනවා වගේ කන්නේ ටිකක් පිළිවෙලකට විනිතව කනවකු අමුස්සෙක් වගේ නැතුව වැඩේ ඉඳලා ආපුවම මොන විනිතකමක් දා ගෝයි ඈ අනිත් එහෙම පිළිවෙලට කන්න තිබ්බා කතරහට තිබ්බා නම් මම කෑවට මෙලෝ මනුස්සෙක් කන්නේ නැමේ කඩුම ගාල බල්ලේ පූදෙක්ව කන්නේ නැහැ ලුණු ටිකක් දෙහි ටිකක් මිරිස් ටිකක් කිරි ටිකක් තෙල් ටිකක් දාලා හදලා කොටයක් කතරහට තෙලුයි කිරි දාලා හදලා දෙන්න තිබුණා මෙතන ගෙනල්ලා දෙනවා නේද කොහොමවත් දෙනව ඇති මම වෙන ගැණික් නම් මිනාට ඔයාව දොට්ට දා සතිය දෙකක් විතර රජ සැපට කෑම කන්න තිබ්බා කොහෙද අපේ එක ඇවිල්ලා වැඩේ ගෑවනේ එඩ්වඩ් මාලයා අම්දා හැකොල හතරක් අතේ තියලා කිව්වා ශනුක හොයාගන්න පොස්ටරේ ගස්සන්න කියලා මං වැඩේ ලෑස්ති වෙනකොටම අපේ එක ඇවිල්ලා කිව්වනේ අන්න පප්ප අනුගෝහාගෙන ගෙදර ගෙනල්ලා කියලා. අර අතේ තිබිච්ච 5114 පුස්තල දෙල ගත්ත කිසිත් අපපුවන් නැතුව. ඔය වගේ ජරා විදියට සල්ලි හම්බ කරන්න හදන්න එපා මිනිස්සයෝ. යා දෙන්නේ නැහැ. තමුන්ගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයාට කරදරයක් වෙච්ච වෙලාවක ඒක ඉල්ලමක් කරගන්න එපා. සාගරයකින් දිය දෝතක් ගත්තら දැනෙන්නේ නැහැ. ආ. ආ පුතා. ආ. ඔය එන්නේ පුතන්ඩියක් දානමාන එහෙම දීලා පින් පාටට පින්බාට නම් ඉතින් අම්ම මොකද සැරෙන් කතා කරන්නේ අම්මා සතුට වෙන්න එපේ සතුට වෙන්න තිබුණා දාන දෙන්න ගිය අර කෙල්ලත් එක නෙවෙයි නම් තාත්ති මතත් මේ අම්මා කියන්නේ මා දානවා ડોක්ටර් පුතා අම්මට මෙහෙමනේ දැන් ඔය ක්ලේ බෝම්බ ටයිප් බෝම්බ පුපුරන්න වෙලාවක් තියෙනවනේ මේ බෝම්බ පුපුරන්න වෙලාවක් නෑ හිරවා ඩෝ මොකද්ද දැන් මම හොදිරියක් දාගන්නම් කියලා කිව්වේ අම්මා දැක්කනම් මේ මිනිසුගේ හිතේ තිබ්බ සතුට මේම් ප්‍රශ්නයක්ම අමතක වෙනවා අම්මේ හරි හරි
දැන් මොනාද ඔයාලා දානවලට දුන්නේ? අයියෝ එච්චර ලොකු දේවල් නෙවෙයි. ඔය ටවල්, ටූත් බ්‍රෂ්, තෝට ඔය සබන්, ඒ වගේ පොඩි පොඩි දේවල්. ටවල් දුන්නා? ඔව්. ඒ ටවල්? ඔව්. කීයක් දුන්නද? ටවල් 20ක් දුන්නා. හෙන්රි? හෙන්රි! මේ මාළු වලද? මාළු? ඒ මාළු නටනවා. මට තමුසේ ඇත්ත කියනවා. ළමයාගේ හොස්ටල් එකේ ළමයින්ට දෙන්න ගෙනාවු ටවල් වල තමුසේ මොනවද කරේ? ආ? මේ හොස්ටල් එකේ ළමයින්ට මොකටද ටවල්? හරිනවන්නද? උදේට ගමන් ගන්නද? මේ ගැන හිමිනද? මොනවද කුටුට ගන්නෙ? මට කියනවා මේ ටවල් ටික තමුසේ මොනවද කරේ? මට ඇත්ත කියනවා. මොනවද කත් මේ අම්මා කියන්නේ? මේකනේ ડોක්ටර් පුතා මේ අර භාවනා ළමයට මේ එයාගේ ආච්චිට පිම්පිනිස මේ දාණයක් දෙන්න ඕන කියලා කිව්වා. ඉතින් මේ අපේ සල්ලිත් නැහැ කියලා කිව්වා. මං කෝවා ඉතින් මම මේ ටවල් 20ක් විතර අරගෙන දෙන්නම් කියලා. ඒක අම්මට කියලා ඉතින් අම්මගෙන් සල්ලි ගන්න බෑනේ. පස්සේ මම අම්මට පොඩි බොරුවක් කිව්වා. මගේ සැකේ හරි. මගේ සැකේ හරි පුතේ. මගේ සැකේ හරි. ඒක තමුසේ කියලා රෙක් තමයි. ඒක තමුසේ. අනේ මේ හැරි තමුසේ මේ ගෙදර ඉන්න බෑ. තමුසේ ආයි එක මොහොතක් මේ ගෙදර ඉන්න බෑ. තමුසේ අනව එළියට. එක මිනිහෙට පවුල් දෙකක් තියෙන්න බෑ පුතේ. එක මිනිහෙට පවුල් දෙකක් තියෙන්න බෑ. තමුසේ එක මාගෙදරින් එනවනම් කෙමනද තමුසේකින් ඒකිට එක ජීවත් වෙනවා. අපට පුළුවන් මගේ දරුවා දින්න ඕනලන්නේ. පුතා මොකද්ද මං හදුවා ටයිම් ටේබල් එක මොකටද අයිය බලගන්න හැමදාම උදේ 8 ඉඳන් 12 වෙනකන් ඊට පස්සේ රෑ 8 ඉඳන් 10 වෙනකන් අයිය බලගන්න උනේ අම්මා 10 ඉඳන් අයියට නිින්ද යනකම් බලාගන්නේ මම ඉතුරු වෙලාවේ ඔක්කොම කියන්නේ දවල් වෙලාවේ තාත්තා තමයි අයිය බලාගන්නේ ළමයෝ 8 ඉඳන් 12 වෙනකන් කොහොමද මං බලාගන්නේ මට වැඩ වැඩිම වෙලාව නේ එක විතකර සිංහ රාජ ප්‍රශ්නෙත් මේ දවස්වල ඇවිලිලා තියෙනවා. දුතේ කවුද ඒව කරන්නේ? හරි ඉතින් එහෙනම් ඒ වෙලාවට තාත්තට බලා ගන්න කියමු. එතකොට තාත්තක් බිස්නස් වල නතර කරනවද? ඉතින් අම්ම කොහොමත් කැමති නෑනේ තාත්තා බිස්නස් කරනවට. ඒක වෙනම කතාවක් නේ. ඒ වුණාට තාත්තා බිස්නස් නොකරුවම අපි කොහොමද කාලෙන්දර ජීවත් වෙන්නේ? එහෙනම් ඉතින් මටත් ඒ වෙලාවේ කොහොමත් අයව බලා ගන්න බෑනේ. මාත් ඔෆිස් යනවනේ. දැන් කියන්න එපා ඔෆිස් යන තුව ගෙදර නවතින්න කියලා හොඳේ අම්මා අයියව එක්කන් ආවද කොහෙද අයියා නෙමේ ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම එන්න එන්න පාර හොයාගන්න අමාරුන් නෑනේ මට හොඳට අකුරු කියවන්න පුළුවන්. අකුරු කියවන්න පුළුවන් මිනිස්සෙක්ට පාරක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේ පුෂ්පා මිසි. ඊට පස්සේ අයියා බලාගන්නේ පුෂ්පා. මෙයාට හොඳට එක්ස්පීරියන්ස් තියෙන මේ අපේ වැඩවලටත් උදව් කරනවා. ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ, දේශපාලුවෝ, නළු නිළියෝ ඔය ඔක්කොම අසනීප වුණාම මම ඒ අයව හොඳට බලාගෙන තියෙනවා. ඕගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩක් බලා ගන්න. මම ලෙඩාව හොඳට බලා ගන්නම්. අම්මා. මේ මට රම්මයාව අල්ලන්නේ නැහැ හොඳේ. බලන්නකෝ නිකන් සූමෝ ප්ලේයර් කෙනෙක් වගේනේ. අයියා වැහින්දම් පට්ට ගහයි.
අපි ඒකට හදයන්නේ තේ වගේ කෙනෙක් තමයි. ඕකව නැත්තම් හදන්න බෑ. කෝ දැන් පේෂන්? ඔය ආවේ? කෝ එඩ්වඩ් පුතා? තාම ජීපෙ නේද? සනුක ගෙදර එන්නේ. ආ. අනේ පුෂ්ප පුතා ගෙදර එන්නේ නෑලු. Thank you ආවට. මම පුතා ආවහම ඔයාලට කතා කරන්න. Right okay. Okay. එකත් එකටම ඔයාගේ පප්පා දරුවව නිවාස අඩස්සෙ තියාගන්න ඇති. ඔයාටනේ කතා කරන්න බැරි. මං ගිහලා පප්පට හොඳ දෙයක් කතා කරලා එන්න. වැඩක් නැහැ ගෞතමී. පප්පා නිසා නෙමෙයි සනුක එන්නේ නැත්තේ. එහෙනම්. එයාගෙන හොයලා බලන්න ඇති අම්මිත් තාත්තෙක් ළඟ ඉන්නවට වඩා යට අයිරිලා එක ඉන්න එක හොඳයිලු. දානේ කටයුතු ටික නම් හරිම ලස්සනට කෙරුණා. මං හුඟක් කාලෙකට පස්සේ හරිම සන්තෝෂෙන් හිටියා. Wonderful. හැබැයි මැඩම් ලොකුසට තරහ ගිල්ලක් දන්න අපි එන්නේ පරක්කු වෙච්ච නිසා. නැහැ අනේ නැහැ. හැබැයි අර වයසක මිනිහා ඔයාටයි මනුල්ලටයි කිව්ව දේ ඇහුණා නම් එයාට හොඳටම ගේන්තියක්. එයා දන්නේ නැහැ නේ මැඩම්. එයා හිතන්නේ නැති අපි දැන් එකට ඉන්නවා දැක්කම අපි කසාද බඳලා කියලා. ළමියෝ කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඉන්නවයි කියන්නේ ඒ දෙන්න කසාද බඳලායි කියන එක නෙවෙයිනේ. ඒ මිනිහා කිව්ව දේ ඇහුණා නම් ක්ලිෆර්ඩ් ඒ මිනිහට දේවි දුන් යන්න. අනේ මැඩම්. ඔක ලොකු සර්ට කියන්න ඕනේ නැහැ. අපි අපෝ හයන්නේ නැහනේ. ඒකත් ඇත්ත. හැබැයි ඔයා මට එකක් පුරුදු වෙන්න ඕන. මොකද්ද? මාව කැම්පින් අරන් යන්න ඕනේ. තේරුණාද? එතකොට මම මේක කියන්නේ නැහැ ලොකු සර්ට. ප්‍රොමිස්. 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 ඔන්න ක්ලිෆර්ඩ් එනවා. මේ අපේ ප්‍රොමිස් එක. ප්‍රොමිස්. ඇගි. මං ගෙදර හැමතැනම හෙව්වා. මොකද මෙතෙන්දලා කරන්නේ? අයියෝ ක්ලිෆර්ඩ් no worries. අපි දැන් ගෙදරට ගිහිල්ලා අපි පාරේ ඇවිදලා වැව ගාවට ගිහිල්ලා අයිස්ක්‍රීම් කකා. We had a wonderful time. එතකොට මඩුල මේ ඔන්ලයි ගියා. එයාට වැඩ වැඩිනේ. අපි ඉතින් පොඩක් ඇවිදලා කරලා තරක් වෙලානේ ආවේ. Okay okay ඇගි. ඇගි එහෙනම් ගෙදර යන්න. All right then. I'll see you soon. එන්න පුතා. බවනා. මං ওই ළමයා එනකම් බලාගෙන හිටියේ. මට ওই ළමයාට කියලා ඩියුටි එකක් කරගන්න තියෙනවා. බොහොම වැදගත් ඩියුටි එකක්. මොකද්ද සර්? Come with me. ඔයාට බාර දෙන්න හදපු ඩියුටි. සනුකගේ කකුල සනීප වෙනකන් එයා අයුරි විලායක ඉන්න. ඔයාට තියෙන්නේ එයාට සාත්තු ගොල්ල හොඳින් බලාගන්න. What nonsense Vatsala. ඔයා මොකද භාවනා ගර්ල්ට බනින්නේ හැමතිස්සෙම? පප්පා. අනුන්ගේ පිම්පව බලන්න ඉස්සෙල් බලන්න මම්මට මොකද වෙලා තියෙන්නේ කියලා. කෑ ගන්න එපා. සියා පප්පට වුණොත් ෂුන් තමයි. මම මොන ලෝකෙන් හරි සනුකයා වරගෙන මේ පතල්ලත්තට ආයි බස් වෙනවා හරි. ඔය සනූ ප්‍රෝ ඇවිල්ලා ඇක්ටිං කාර. ඇක්ටිං. මිනිහා දැම් මේ හොඳ. ගරු රංගපෑම. වහින් කතාව කිව්වා සෙනුවේ වේදනාවෙන්.
ඔයා හොඳටම දන්නවා ඔයා කරපු දේ මං අනුමත කරන්නේ නැහැ කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.